Guru FM. Mati dulu. Sok adaya vetei dina dina nayata denu kada yakadaya nasai yakaden hedunu malakada ඔන්න තාත්තු දැන් අපි අවුරුදු නිවාඩු කාලේ පටන් ගත්ත හරි දැන් ඉතින් කියන්නේ බා පාඩම් කළහලා ගණන් හදපල්ලා චක්‍රය කියවලා අරක මේක ඒව ඔක්කොම පිළිගෝ හරිද හරිනි ඒව කියලා හරියනවද බාග මාක්ස් පුතේ ඔය නිවාඩු කාලේ හොඳට මාන්සි වෙලා පොතපත කියවලා ලොකු උගතෙක් වෙන්න ඕනේ නැත්නම් මං උඹට තිබ්බ නමේ නම්බුවක් තියෙන්නේ නෑ නේ අනේ කිහෙම්මල් නමේ නම්බුව බාග මාක්ස් කියන එක නමන්න තාත්තේ නිකන් කොල්ල කොලොප්පන් කරනවා ඒ නමට මොකද්ද විලම්බිත නම කියලා මෙලෝරහක් නෑලු අයියෝ අනේ මේ ගමේ කොල්ල දන්න නමේ තේරුම් ඕවා හොඳ ඝන පිහිටවලා තිබ්බනම් දැන් බලපන් බාග මාක්ස් කිව්වහම ලෝක ප්‍රසිද්ධ කාල් මාක්ස්ටත් වඩා කාලක් ඉස්සරහින්නේ උඹ ඉන්නේ කාල් මාක්ස් තාත්ති මේ කාල් මාක්ස්ට වඩා ඉස්සරයි මාව තියන්න තාත්තට පණු කැවිල්ලක් තිබ්බනම් මට නම තියන්න තිබ්බේ බාග මාක්ස් කියලා නෙවෙයි තාත්ති රාත්තයි මාක්ස් කියලා අනේ මොකද මේ බාගි එහෙම එක පාරට ඉදිමෙන්න හොඳ නෑ පුතේ අනු පිළිවෙලින් යන්න ඕනේ දැන් ලෝකෙ බිහිවිච්ච පට්ට චරිතයක් නේ කාල් මාක්ස් උඹ බාග මාක්ස් ඈ උඹ බාග මාක්ස් උනහම දැනට හොඳටම ඇති උඹේ පුතාට කවදාරි උඹට කවදාරි පුතෙක් ඉපදුනහම එයාට තියපන් තුන් කාල් මාක්ස් කියලා එයා කවදාරි එයාගේ පුතාට තියයි ඔන්න රාත්තල් මාක්ස් හරි කිලෝ මාක්ස් හරි කියලා ඉවරනේ කතන්දරේ අනේ වන්දප්ප මට මගේ නමම වස්පදීත දැන්නේ නෑ නෑ එහෙම වෙන්නේ නෑ ඒ කොහොමද උඹ ඉපදිලා තියන්නේ සුබ නැකතකින් සුබ නැකතකින් වව් උඹ දන්නේ නැතුණාට පුතේ අම්මට පුතාව හම්බ වෙන්න ඇඩ්මිට් කළේ හොඳ ප්‍රසිද්ධ කෝසල්ද මොකද්ද කියලා ඉස්පිරිතාලේකට කෝසල් වව් කෝසල් ඒතෙන් උඹ එදා ඉපදුනේ කවද දන්නවද එකවදහස් නෑ නෑ එකවදහස් නෙමෙයි දෙකවදහස් තුනේ බක්මස 14 වෙනි කුජ දින සුද්ධ සූර්යෝදි 4 වෙනි පැයට උතුරු දිග බලා ගිතෙල් පොල් හකුරු තල මිශ්‍ර කිරිබතක් පිස පෝසත් පාට ඇඳුමින් සැරසි වැඩල්ලා ගණදුණු කොට ආහාර අනුභවයෙන් අනතුරුයි එහෙව් නැකතකින් උපන් කුමරෙක් උඹ අම්මපටාච්චි මම එහෙව් නැකතකින් උපන් කුමරෙක්ද නැත්තම් උඹ ඉපදෙන වෙලාවේ ඒ රෝහලේ දොස්තරලයි නර්ස්ලයි ඔක්කොම මෙලෝ 100ක් නැතුව ආහාර අනුභව කරන්න ගිහිල්ලා හිටියේ දේව කරුණාවෙන් ලයිටුත් ගිහිල්ලා තිබ්බේ එතකොට තාත්ත කරුවලේද මං ඉපදුනේ නැත්තම් ඒකනේ ඔය උඹේ හේරම ඔළුවේ කෙස් ටික කළු ඔන්න වෙලාවට විදුලියක් කොටලා තිනවා ඉපදෙන වෙලාවේ ඒකෙන් තමයි ඔය මූණකට අතපය ඔක්කොම රුදුනේ තාත්ත එතකොට දොස්තරලා නර්ස්ලා ඇවිත් නැත්තම් මං ඉපදෙන වෙලාවේ යාට ඌව ගන්නනේ බක්කෝ ඉපදෙනවා දැකලම තਿੱත් වෙලා තියෙන්නේ මේ කෑම කකා ඉඳලා එයාලා අවුරුදු නැකතර කෑම කද්දි තමයි පුතාව ඉපදුනේ එහෙනම් තාත්ත අපි අම වීර මාතාවක් අප්පා නැතුව අම්මා සේරම කටයුතු ටික හිතේ දහිරියෙන් තනියෙන් කරගෙන කට්ටිය කෑම ගිලලා ආවට පස්සේ අම්මා දීලා තියෙනවා ලෙක්චර් එකක් කට්ටියේ කනේ ඇඟිලි ගහගන්න ඒක ප්‍රතිඵලයක් හැටියට එවලම ටිකට් කපලා දොට්ට දාලා තියෙනවා කෝසල් එක මං ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ මං දුන්නනේ තෙම්පරාදුනීට පට්ට ටෝක් එක කාට තෙම්පරාදුනීට කවුද තෙම්පරාදුනී කියන්නේ ඇයි තාත්ති අර අපේ ලොකු අය යාළු වෙලා ඉන්න අච්චාරුණීගේ නංගි එයානේ තෙම්පරාදුනී දැන් මොකද්ද ඔය කියන තෙම්පරාදුනීත් එක්ක උඹේ තියෙන සම්බන්ධය ඇයි තෙම්පරාදුනීත් එක්කනේ මං යාළු වෙලා ඉන්නේ තාත්ති මේක කියන්න වටින්නේ නෑනේ කවුද උඹට කිව්වේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න කියලා දැන් තාත්තලා කාලෙදිත් යාළුනේ කවුරුහරි ඒ හරි දැන් මොකද්ද උඹේ මී කතුරට දීපු පට්ට ටෝක මං කිව්වා තාත්තේ තෙම්පරාදුනීට තෙම්පරා අද නිවාඩු දින දවසේ වෙන් වුණාට පස්සේ ආයෙත් අපි හම්බ වෙන්නේ ලබනාත්මේ තමයි කියලා කොහමද මගේ රොමැන්ටික් ටෝක් එක තාත්තේ පට්ටනේ කොහමද බල ඒක රොමැන්ටික් ටෝකක් වෙන්නේ ඔබ ලබනාත්මේ කිව්වට ඉක්කොලේ නිවාඩු වෙරිච්ච ගාම්ම ගිහින් හම්බ වෙයි ඔය රිවෙට්ට නැකැල්ලව ඒ සම්බන්ධය එතනින් පිරීතෝ ආයිතින් ටෙම්පර හම්බ වෙන්නේ ලබනාත්මේ තමයි
තමේ ලොකු දෙයක්. ඔය ලොකු අයියා වැටිච්ච අමාරුවේ උඹලා වැටෙන්න එපා තේරුණාද? මං වෙන කිසි දෙයක් නිසා නෙමෙයි තාත්ති. ඒකේ කිසි චාරයක් නෑ. ඕ මං එයාට අච්චර බොට්ටක් අරන් දුන්න වෙලාවේ ඒක කෑවනේ නිකන් හත් අවුරුද්දකින් කාපු නැති බල්ලි බොට කටු නැති එළු මස් දැල්ලක් දුන්නා වගේ. අම්මා ඕ අනේ හොඳයි කොහොම හරි කමන්නේ ඔය අධ්‍යාපනයේ කරන කාර්යයට පුතේ ලව් හොඳ නෑ. ඒක හරි තාත්ති. ඕක අත්තරම තමයි හොඳ. ඔව් තාත්ති. හැබැයි මං ටෙම්පරාදුනිව අත්හැරියට අර කිරට කාගේ නංගි හින්දලා කායක යාළුනා. මොකක්? අර කුලියට කහිනවත්තේ ඉන්න කිරට කාගේ නංගි හින්දලා කායක ඇත්තක යාළුනා. මම කිව්ව නේද ඔය ඉස්කෝලේ යන කාලෙට ලව් කිරි හොඳ නෑ කියලා. කවුද තාත්ති ඉතින් ලව් කරන්නේ? ඔය ඉඳලා හිටලා රුපියල් 10,000ක් ඉල්ල ගන්න කන්නේ ඔය ඔක්කොම ලව්? ඔබ කෙල්ලන්ගෙන් සල්ලිත් ඉල්ල ගන්නවද පුතේ? නැතුව වැහෙනි තාත්ති. ඕව කවදා හරි කරගහ ගත්තට පස්සේ ජීවිතේ තියෙනකම් හම්බ කර කර කන්න දෙන්නේ නෙමෙයි. ඒක නිසා දැන් ගන්න තරවත් තව. නා මේ 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 ඕව පුතේ මහ නරක වැඩ තේරුණාද? ඔව් තාත්ති. ඕව සේරම් පැත්තකට දාලා හොඳට ඉගෙන ගනි. නැත්තම් ඔබ බාග මාක්ස් වෙලා කාල් මාක්ස්ට පල්ලෙහා බැස්සොත් කිසි වැඩක් නැතු යනවා තේරුණේ? තාත්ති මේ ඔය පොඩ්ඩුල්ලෙක් කියලාම වැඩක් නේ තාත්ති. ටිකක් රටේ ලෝකේ සමාජය ගැන දැනුවත් වෙන්න ඕනි. ඕ දැන් අර තාත්තගේ ලොකු අම්මගේ පුතා ගොම්පාලි. ඒක පොතේම ඉල්ලලා ඉඳලා අන්තිමට විදුලි කාර්මිකයෙක් වෙලා එයාපෝට් එකේ සිග්නල් ලයිට් පත්තු කරන නිවන රස්සාවට ගත්තා. ඉතින් මොකෝ නරකක් උනේ නෑනේ ඔය ඉන්නේ හොක් එකද? නේ නේ නරකක් නේ නරකක් නේ. ඒ වුණාට ඒකට මිලෝ ප්‍රායෝගික දැනුවක් නෑනි. කොටින්ම තාත්තේ ටෝච් එකක බැටරි කැලිතුම දාන්න දන්නේ නෑනේ. දඬරින පටලෝ ගන්න නැතුව. ඉතින් බලන්න එයාපෝට් එකේ බාන ප්ලේන් වලට දෙයියන් එම පිහිටයි නේද තාත්ති? ඔව් ඉතින් ඇත්ත ඇත්ත ඒ කතාව නම් ඉතින් ඒ වුණාට මම කියන්නේ පුතේ මේ තාත්ති මේ මට නිවාඩු කාලේ සතුටින් ගෙවන්න රුපියල් 5000ක් ණයට දෙන්න. මොකක්? රුපියල් 5000ක් ණයට දෙන්න. යර්පන්දා බයිතුවර මම සල්ලි ගස් වලින් කඩනවා කියලා. ගස් වලින් බැරි නම් බතල වැල් වලින් අලහාරනවා වගේ සල්ලි කොට දැම්මම මට කමක් නෑ තාත්තා. මට රුපියල් 5000ක් දෙන්නකෝ ණයට. එච්චරයි තාත්ත පොමි. නෑ මොකටද 5000ක්? පොඩි බිස්නස් එකකට. ආපහු දිනවනේ ණයට නිහිලන්නේ. ඕ හරි ඉතින් මොකද්ද කරන බිස්නස් එක? තාත්ති මං ෆිනෑන්ස් කම්පැනිය පටන් ගන්නවා. ඕ බාග මාක්ස් ෆිනෑන්ස් කම්පැනි කියලා. ඕ බාග මාක්ස් ෆිනෑන්ස්? ඕ මේ රුපියල් 5000කින්ද ඔබ ෆිනෑන්ස් කම්පැනියක් පටන් ගන්න යන්නේ? ඉන්නකෝ කියන නකන් මං තාත්තගෙන් 5000ක් අරන් අම්මගෙන් උත් 5000ක් ඉල්ල ගන්නවා. ලොකට්ටගෙන් උත් 5000ක් ඉල්ල ගන්නවා. දෙයි 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 මේන් කියලා බලන් හිටන් ලොකක්කන. මට ගත්ත හැටි. කොහොමද ගන්නෙ? මං කියනවනේ ලොකක්ක යාළුවල ඉන්න කොල්ලගේ පවුලට ගින්න දෙනවා කියලා. ලොකක්ක යාළුවල ඉන්න පවුල් කාරෙක් එක්කද? දන්නේ කියන්නේ. ඒ උනට මුත්තේ දානවා. හරි දැන් උඹ ඔය විදියට එක එක කෙනාගෙන් සල්ලි ඉල්ලගෙන මොකද කරන්නේ? ඉස්කෝලේ කොල්ලන්ට මොළිය දෙනවා. ඒ මොළියෙන් තාත්තලගේ ණය බේරෙනවා. මාරු ෆිනෑන්ස් කම්පැනි. එහෙම තමයි තාත්ති ෆිනෑන්ස් කියන්නේ. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.